තෙරුවන් සරණයි උපුල් මහත්මයා. තෙරුවන් සරණයි ජාමිනේ. තෙරුවන් සරණයි උපුල් මහත්මයා, අද ඔබතුමාට අපි ආරාධනා කළ විශේෂ සාකච්ඡාවක් සඳහා. මොකද ඊයේ අපි සාකච්ඡා කළ ඉතාමත්ම විශේෂ සුවිශේෂී සියුම්ම මේ බුදු දහමේ තියෙන සියුම්ම කොටසක් ඔබතුමා අපිට ඉතාමත්ම හොඳින් විග්‍රහ කර පෙන්වුවා. ඒ මොකද යන්න අර තජ්ජෝ සමන්නාහර යන ඒ කොටස. ඉතින් අපි හිතුවා එහි දිගුවක් ලෙස තවත් ඔබතුමාගේ මේ සම්බන්ධව තවත් දහම් කරුණු කාරණා රැසක් එලි පෙහෙලි කර ගන්නට ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා මෙම මේ සාකච්ඡාවට දායකත්වය දෙීමට. ඉතින් අවසරයි ඔබතුමාට. එහෙමයි, තෙරුවන් සරණයි ජාමිනී අම්මා. ජාමිනී අම්මා කිව්වා වගේ මේ ඊයේ සාකච්ඡා කරපු කොටස ඉතා සියුම් සහ අතිරි ගැඹුරු පරියාය. එතකොට ඒ සියුම් බව කතරම්ද කියනවා නම් ඒක මට වුණත් ඒක පහදලා දෙනකොට බොහොම සෙමින් පහදා දිය යුත්තක් කියලා මට හිතුණා. ඒක නිසා අද මේ ටිකක් කෙටි වෙලා අපි 15 පිසක් අරගෙන නැවත වතාවක් මම අන් කරපු රූප සටහන පහදලා දෙන්න උත්සාහ කරන්න. එතනදී තමයි දෙගත්ම කාර්ය තමයි ඇත්තටම සමාජයේ මේ බුදු මේ ගැඹුරු ධර්ම ගැන කතා කරන පිරිස් පිළිබඳ කනගාටුවක් ඇති වෙනවා. මොකද මෙවැනි සියුම් කරුණු මෙච්චර ලස්සනට බුදු දහමේ ඉස්මතු වෙලා තියෙද්දිත් එයි මේවා ඉස්මතු නොවෙන්නේ කියලා. ඒක කොහොම වුණත් කමක් නැහැ. ඒක නිසාම වෙන්නේ තථාගතයන් වහන්සේ එදා බුදු බවට පත් වෙලා මේක ඉතින් සියුම් බව නිසා වෙන්නේ නැති මා කෙසේද මේ කාම භෝගී ජීවිත ගත කරන මේ සත්වයාට මේක පහදා දෙන්නේ මහා වෙහෙසටපත් වෙනව පමණයි කියලා හිතන්න හරි සාධාරණයි. එහෙම ඒ සිතුවිල්ල මොකද ඒකට තමයි මේක බලා ගැඹුරෙන් බලාගෙන යනකොට හරි සියුම් කරුණක් තමයි. එහෙමයි. ඉතින් අද අපි ඒක මම නැවත වතාවක් පහදලා දෙන්න. මුලින්ම මම මේ රූපතරණ දාන්න ඉස්සෙල්ලා ජාමිනිය මට පහදලා දෙන්න. මේක සියුම්ව හිතුවත් තුන බලට ඒක අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ අපේ කර්ජ කය තියෙනවනේ මේ සජීවි කය. එහෙම නැත්නම් සවිඥානික විඥාන ශක්තියකින් හැදි මේ කය. මේ කයේ අපි කතා කරමු ආයතන හයක්ම තියෙන සත්වෙක් හැටියට. කිසිදු ආයතනයක් උපද්‍රවයකින් තොරව පවතිනවා. එහෙනම් මේ ආයතන හය හැටියට අපි ගන්න ජාමිනී අම්මා ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය සයිදේන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය හයම මේ සවිඥානික කයේ මේ කය යම් දවසක විඥානයේ බැහැර වෙන තුරු එහෙම නැත්තම් මේ ඇදෙන අතුරු සජීවීව පවතිනවා. මේක හොඳ වචනයක්. සජීවීව පවතිනවා. ඒක නුඹට ඕන වෙලාවට ඒක අජීවී කරනවා සජීවී කරනවා නෙවෙයි. ඒ කියන්නේ උදාහරණයකට නුඹ කැමරයකක් ගත්තොත් කැමරේකේ නුඹට පින්තූරයක් ගන්න වෙලාවට තමයි ඒ කාචයේ විවුර්ත වෙලා ආපහු වෙහෙන්නේ නේද? අර නමුත් මේ සවිඥානික කය තුළ පවතින මේ ඉන්ද්‍රිය හය සෑම වෙලාවකම විවුර්තයි. කොහෙටද? බාහිරට. ඒ කියන්නේ මේ ප්‍රසාදයන් මේ සයවිද ප්‍රසාදයන් විවෘතයි බාහිරට. එතකොට මේ අජ්ජත් ආයතන හයම විවෘතයි අදාළ ශේස්ත්‍රයට. අදාළ ශේස්ත්‍රයට කියලා මම කියන්නේ ඇස විවෘතයි රූපවලට, කන විවෘතයි ශබ්දවලට, නාසය විවෘතයි ගන්ධ සුවඳවලට, දිව විවෘතයි රසයට, ශරීරය විවෘතයි පහසට, මනස විවෘතයි අරමුණවලට. මේ ආකාරයට පැහැදිලි බලා සිටින අදාළ පණිවිඩය ලැබෙන තුරුනේ දුපුල් මහත්තය එහෙම කිව්වොත් හරිද? ලැබෙන තුරු කියන්න බෑ. ඒගොල්ලෝ පණිවිඩ ගන්නවා. පැය 24 ම ඒගොල්ලන්ගේ අර බාහිරට විවුර්ත නිසා අපි දන්නේ අපිට තේරෙන්නේ නැති වුණාට එහෙමයි.
සෑම වෙලාවෙන් පණවිඩ ගන්න. දැන් මේ වෙලාවේ නුඹ දන්නේ නැති වුණාට නුඹගේ පහස, ශරීරයේ පහස පණවිඩේ නුඹ ගන්නවා. දිවෙන් රස පණවිඩේකුත් ගන්නවා. නාසයෙන් ගන්ධ සුවඳ පණවිඩේකුත් ගන්නවා. කනෙන් ශබ්ද පණවිඩේකුත් ගන්නවා. එහෙන් රූප පණවිඩේම මනසෙන් අරමුණු පණවිඩේකුත් ගන්නවා. හැබැයි පණවිඩ කොපමණ නුඹ එක දිගටම ගත්තත් ඒ පණවිඩේ සක්‍රීය වෙන්නේ නුඹගේ ඒ ඒ පණවිඩේ කරා නුඹගේ මනස යොමු වුණොත් පමණයි. හොඳටම පැහැදිලි. දැන් උදාහරණයකට නුඹ අහණය කරගෙන බණ්ඩාරවිල ඉඳලා කොළඹ යනවා. එහෙමයි. නුඹගෙන් ඇහුවොත් කොළඹදී මොනවාද මේ අකරමඟදී දැක්කේ කියලා, නුඹ ඒ අතරමඟදී විශේෂ යොමු වීමක් වුණු සිද්ධි අර නුඹට කිසිවක් නුඹ දන්නේ නැහැ. ඒ කියන්නේ යොමු වුණ දේවල් පමණයි, යොමු වීම තමයි මේ ප්‍රධාන මෙහෙයුම. අර 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 සජීවී මොනවද ඒකට කියන්නේ, ඒකට කියන ප්‍රසාදයේ සහිත බාහිර ඉන්ද්‍රිය පැවිසියතර බාහිරට විවුර්තයි. ඒගොල්ලෝ ඒ විවුර්ත වීම නිසා ඒ අදාළ පණවිඩය, ඒ කියන්නේ රූප පණවිඩය, ශබ්ද පණවිඩය, ගන්ධ පණවිඩය, රස පණවිඩය, පොට්ටබ්බ පණවිඩය, ධම්ම පණවිඩය අරගෙන යනවා සිතට. අරන් ගියාට අර මේ මේ මානසිකාරයාගේ යොමු වීමක් නැත්තම් ඒ අදාළ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට උඹට කිසිවක් හම්බ වෙන්නේ නැහැ විඥානේ. ඒ නාම රූප ක්‍රියාවලියක් ආරම්භ වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. අපිට විඥානයක් ඥානයකින් නිජමනියම්ම ලෝකයේ සමුදේ වෙන්නේ. රූපයට නාමයක් ගැට ගැසෙන්නේ නැහැ. ඒ කියන්නේ නේද පුළුමයි. විඥානයකින් අපි ලෝකයක් අත්දකින්නේ. එහෙමයි. විඥාන එන විඥානයේ ප්‍රත්‍ය කුමක්ද? නාම රූපේ නේ. නාම රූප. ත්‍රි නාම රූපයක් සමුදේ වෙන්නේ නැහැ. අර යොමු වීම නැති තත්. එහෙමයි. ඇස සජීවීව තිබුණත් බාහිර කතරම් රූප ඒ අදාළ අරමුණ හරහා මනසට අරගෙන ගියත් ඒ මනසේ යොමු වීම නැති තාක්කල් නුඹට අදාළ ඉන්ද්‍රිය ආශ්‍රිත විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ චක්කුණං චක්කෝ සෝතන සෝත. ඒක තමයි මේක කවත් මේ මේකත් මේක කවදාකත් අපි ඇහුවේ නැහැ. නමුත් මේක තමයි දැන් මේක ප්‍රායෝගිකව නුඹලට තේරෙන්න ඕන. දැන් උදාහරණයකට නුඹ TV එක බල බල ඉන්නවා ගෙදර. ලොකු අස්සන ස්ටෝරි එකක්. ඒ අතරතුර ආලින් පාලින් මිනිස්සු යනවා, පුතා යනවා, හස්බන්ඩ් යනවා, බල්ලු යනවා, කූසු යනවා. එතකොට ඒ ඇහැට ඒවා කැප්චර් වෙනවා දැන් නැතුණා. ඇහැ ඒවත් ගන්නවා. හැබැයි ගත්තට නුඹගේ යොමු වීම නැති තාක්කල් නුඹට බල්ලව පේන්නේ නැහැ. ඒසොල බල්ලා ඇහැට නොපෙනුණා නෙමෙයි අරමුණ එයා පණවිඩය අරගෙන ගියා උඩට. නමුත් නුඹගේ යොමු වීම වෙලා තිබුණා. අපි අපි මෙහෙම කියමුකෝ. දැන් නුඹ මේ දැන් මේ අපි ඉච්චේසි ඒක මොකද? ඇසින් චිත්‍රපටියක් බල බල ඉන්නවා. එතකොට රණ්ඩුවක් එහා පැත්තේ ගෙදර තිබිලා තියෙනවා. හරි. පුරණ්ඩුවක්. හැබැයි ගෙදර ඔක්කොටම ඒ රණ්ඩුව ඇහිලා. එහෙමයි. නුඹට ඒ රණ්ඩුව ඇහිලා නැහැ. ඇයි? නුඹ සම්පූර්ණම නුඹගේ මානසිකාරයේ යොමු වෙලා තිබුණ චිත්‍රපටියට. එහෙමයි. එතකොට හැබැයි ගෙදර ඔක්කොටම ඇහුණා කියන්නේ නුඹටත් ඒ පණවිඩේ ඇතුල් වෙලා තියෙනවනේ. ඔක්කොටම ඇහුණා නම්, පුතාටත් ඇහුණා නම්, දුවටත් ඇහුණා නම් නුඹට ඒක ඇහෙන්නේ නැති උනේ ඒ ඔක්කොම ඒ එකම ආකාරයේ ශබ්ද තරංගයක් මේ ඔක්කොටම ආව ඇතුළට. අර අදාළ මේ ප්‍රසාදය හරහා. හැබැයි ආවට නුඹගේ යොමු වීම නැති තාක්කල් නුඹට ඒ රණ්ඩු ඇහුන්නේ නැහැ. ඇයි? නුඹගේ යොමු වීම තිබුණ වෙන විදිහ චිත්‍රපටියට. එතකොට හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. දැන් අපි කියමු ඒක බෝම්බයක් ගැහුවා කියලා කවුරු හරි හිතත්. මේ උදාහරණයක් එතකොටක් වටිනවා බුල් මහත්තයා. ඔව්. ඒකදී ඒ පණිවිඩයේ තියෙන ප්‍රබලත්වය මත නොබගේ යොමු වීම කරනවා. අර අර යොමු වීම මගේ ඇරිලා ඒකට ගියා. ඒක චිත්‍රපටිය බල බල හිටියා.
කනට විශාල ශබ්දයක් ආවා. අන්න ඒකේ තියෙන ප්‍රබලත්වය නිසා අර යොමු වීම තාවකාලිකව නතර කරලා නුඹ ඒ පැත්තට යොමු වුණා. දැන් මේක යොමු කරා යොමු වුණාද? මේකයි වැදගත් පොයින්ට් එක. මේ කයේ ස්වභාවයක් මේක. මේ කය යම් තැනකට දැන් ඔය භාවනා කරනවා කියලා කියන්නේ ඒකම තමයි. එහෙමයි. දැන් සමත භාවනා කල්පිය කරන්නේ අරමුණ එක තැනකට ගෙනියනවා, යොමු කරනවා. අනිත් එන ඒවා කිසි එකක් එයා යොමුවක් නැතුව අරකටම ඒ පැත්තටම යොමු කරගෙන ඉන්නවා. එතකොට එයා ඒක දිහා යොමු කරගෙන හිර කරගෙන ඉන්න නිසා අර පැත්තට යන්නේ නැහැ මනස. අර හරියට ටීවී එක බලනකොට රණ්ඩු ඇවුන්නේ නැහැ වගේ තමයි. එහෙමයි එහෙමයි. ඒ කියන්නේ නුඹට එක හැම වෙලාවෙම මේ මනසට ගන්න පුළුවන් එක අරමුණයි. හොඳ මතක තියාගන්න. එකයි. ඒ මේකේ අරමුණු ගන්න වේගය නිසා මේ සත්‍යය හිතනවා, මේ මිනිස්සය හිතනවා නෑ නෑ නෑ. මම බත් කන ගමන් බත් රසත් මට දිවට දැනෙන. එහෙම නැත්නම් කඩල රසත් දැනෙන. මම චිත්‍රපටියත් බැලුවා කියලා. නෑ. වීඩියෝ එක බල්ල නෑ. නුඹ නමුත් ඔබගේ ඇස වීඩියෝ එකකට යොමු වෙලා තිබිලා තියෙනවා. නමුත් ඔබ දන්නේ තුනට අර මානසිකාරයා එහෙට මෙහෙට ගත්තු ස්පීඩ් දෙක, රූප සංඥා දෙක, නාම රූප ක්‍රියාකාරීත්වය පුදුමාකාර වේගයකින් සිදු වුණු නිසා නුඹ හිතුවා මම TV බලන ගම කඩල කෑවා කියලා. එතකොට ඔබ දන්නේ තුන සමාවෙන්න සමහරක් වෙලාවට අපි ඕනෑ කමින්ම මේ දැන් අපි බණක් අහනකොට අපි උවමනාවෙන් මේක අහක් දිගටම අහගෙන ඉන්න උත්සාහයක් දරනවා නේද? ඒ ගැන ඔබතුමා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් මේ මේ මනසට පුළුවන් එහෙම කරන්න. ඒකට තමයි කියන්නේ සිහිය කියලා. සතිය. දැන් මේ සතිය පවත්නවා නෑ. මම කොහොමද අර පැත්තට යොමු කරන්නෙම නෑ. මේ පැත්තට තමයි යොමු කරන්නේ. දොර නුඹ පිළි දැන් දොර සමහරවිට එහෙම ඒක තමයි පස්සද්ධියකට යනවා කියන්නේ. එක තැනකම සිත රඳවාගෙන තබා ගැනීම. ඒ කියන්නේ වෙන ඒවට මේ 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 දුර මේ සිත දුර ගමයි යනවා කියනවනේ. ඒ තරම වේගෙන් මේ 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 විචිත්‍රවත් සිත පුදුමාකාර දමනයකින් බැහැරව එහෙම දුවනවා. මේ සිත දුවනවා නෙමෙයි අර 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 එන අර 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 කීපවර ඉන්ද්‍රිය අර පණිවිඩ කරා යොමු වීමක් නෙමෙයිද සිදු වෙන්නේ. බලන්න දැන් ඔබ කොච්චර උත්සාහ කරත් මේ බණ අද මම බණ අහනවා වෙන මොකුත් නැහැ නෑ. බණ අහන ගමන් ඔබට එක එක පරණේව මන ධම්ම වලින් හම්බ වෙනවා. එහෙම නැත්නම් ශබ්ද හම්බ වෙනවා. ඒ ශබ්ද ඒ යොමු වීම නිසා ඔබ කෑ ගහලා කියන්න පුළුවන්. අනේ කරුණාකරලා රේඩියෝ එක පොඩ්ඩක් අඩු කරනවද? එයි මේකට වැඩිය අරකට යොමු වීම. දැන් මට කොච්චරවත් මට ඕන මේක ඒකට යොමු නොවී තියාගන්න. නමුත් බෑ. අරකට යොමු වෙනවා. රේඩියෝ සද්දෙට සින්දුවට යොමු වෙනවා. ඒක නිසා කියනවා අනේ ඔක පොඩ්ඩක් අඩු කරලා අහනවාද? ඇයි අර අරකේ ප්‍රබලත්වය නිසා මේක යොමු වෙන ස්වභාවයක් තියෙනවා කයේ. අන්තිම පැහැදිලි. හොඳටම පැහැදිලි උපුල් මහත්තයා. එතකොට මෙන්න මේතනදී අපි වැදගත් වෙන්නේ ඕක නෙමෙයි. මේ කය මේ අදාළ පණිවිඩ එනකොට යොමු කළාද යොමු වුණාද කියන එක. යොමු උනා කියන එක තුල පැහැදිලිම පැහැදිලි මේ කයේ ඒ ඒ බාහිර අරමුණු කරා යොමු වන එක මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෝවේ කියලා. නෝවේ කියලා. එතකොට දැන් උඹට ඉස්සෙල්ලාම හම් වෙන්නේ රූපයක් නම් වර්ණයක් සහ හැඩයක්. ශබ්දයක් නම් ශබ්ද සංඥාවක්. උඹට හම් වෙන්නේ මයිනා කතා කරලාද ලේනගේ ශබ්දද කියලා. ලේනා ඒකෙත් ඒකේ ප්‍රවේගවත් පටිගාදි වචන සම්පස්ස ක්‍රියාවලිය. එහෙම නැත්නම් නාමකායක රූපකායක පැනවීම තුළ තමයි නුඹට එක ෂණයෙන්ම තේරෙන්නේ ආ ලේනේ කෑ ගැහුවා කියලා. ඇත්ත වශයෙන්ම ඒක බලන කොතුමන වේගයෙන් සිදු වෙනවද කියලා රූප වේදනා සංඥා චේතනා කියන එක ගොඩ නැගෙනවද කියන එක නුඹට ඇහෙන්නෙම ලේනේ කතා කරා. ලේනේ කෑ ගැහුවා කියලා. එතකොට බලන්න මේ වේගය. එතකොට මෙතන තිබිලා තියෙන්නේ රූප ශබ්ද සංඥාවක් ආවා. ඒ શબ્ද සංඥාවට නුඹගේ අර අතීත ඇසුරෙන් ආශ්‍රව මල්ලෙන් අරගෙන ලේනා කියන සංඥාවයි සුඛ වේදනාවකුයි චේතනාවකට බඳුන් කරා. එතකොට මේ මේ ටික කරන්න බලන්න ඔබට කොච්චර වෙලාද ගියේ කියලා මේ ඔක්කොම ටික කරන්න. ඒකනේ.
ඒ කරන ගමන් තවත් තව අරමුණකටත් ගිහිල්ලා තියෙනවානේ. ඒක නිසා මේක ප්‍රඥාවෙන්ම දැකිය යුතු තැනක්. ඒතර මේක දැක්කොත් ඔබ මොන පදනම නිසා හරි ඔබට මේක හිතා ගන්න පුළුවන් වුණොත් යම් විදියකින් මේ මේ අදාළ ඉන්ද්‍රිය බාහිරට විවුර්ත වෙලා තියෙන්නේ. හරියට ඒවා ස්ටෑන්ඩ් බයි තියෙන්නේ. ඒවැය පණවිඩ දිගින් දිගටම මගේ මනසට ආවා. හැබැයි මගේ මනසට ආවාට මම මානසික කාර්යයක් උනේ නැති නිසා මට ඒ ලෝකෙ ලෝකෙම තේරෙන්නේ. ඒව නිෂ්ක්‍රීය වෙලා ගියා. හැබැයි මා ඒ අතුරෙන් ගත්තු යම් අරමුණු කරක් යොමු වීම තුළ මම හදාගත්තා මම ලෝකයක් දුටුවා කියලා. එතකොට උපුල් මහත්මයා ඒ නිෂ්ක්‍රීය වෙන ඒවාද වැඩි ගන්න අරමුණුද වැඩි? උපුල් මහත්මයා නිෂ්ක්‍රීය වෙනවා වැඩි කියලා තේරෙන්නේ මේ චමින් අම්මට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම මේ අරමුණු මෙයාගේ වැඩේ එක දිගටම අරමුණු දෙනවනේ. ඔබට ඔබට ඒකෙන් ගන්න මම හිතන්නේ ලක්ෂකින් එකක් විතරක් අරගෙන තමයි විතක්ක විචාර කරලා. අනිත් ඒ ඔක්කොම දැන් ඔය ගොඩක් වෙලාවට මම අපි ඉස්කෝලේ ගත්තොත් අපේ ටීචර් බ්ලැක් බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ දෙකත් එතන. හැබැයි මම මනසෙන් වෙන මගේ අරමුණු ගිහිල්ලා තියෙනවා. හැබැයි මට බ්ලැක් බෝඩ් එකට අපණිවිඩ ආවට බ්ලැක් බෝඩ් එක පෙන්ලා තියෙනවද? බ්ලැක් බෝඩ් එක පෙන්ලා නැහැ. මේ ඇස් දෙකක් තියෙනවා. ඉස්සර බාහිර බ්ලැක් බෝඩ් එකක් තිබුණා. මම බ්ලැක් බෝඩ් එක දැක්කේ නැහැ. මම දැක්කේ එහා පැත්තේ මයිනික් කෑ ගැන සද්දයක්. එහෙම නැත්නම් මගේ ඉදර දෙයක් මතක් වුණා. මගේ අරමුණු විශ්ේ විඳ වෙන එක. එහෙමයි. නැත්නම් බඩගින්නක් දැනුණා. වතුර තිබහම. බඩගින්නක් දැනුණා. ගෙදර ඊළඟ පීරිඩ් එක ගැන හිතුවා. එහෙම නැත්නම් එහා පැත්තේ මගේ කරේ වැහැයියෙක් හරි කුරුල්ලෙක් හරි කෑ ගැන සද්දකට හිත ගියා. ළමයි සෙල්ලම් කරන පැත්තට හිත ගියා. ඇස් දෙක හොඳටම අරගෙන ඉන්නවා. බාහිරේ දැන් අරමුණු ගන්නවා. අර එයා පණිවිඩ ගෙනියනවා. හැබැයි යොමු වීම නෑ. මේක හරි සියුම් කරනවා. මිනිස්සු හිතන්නේ ඒ අරමුණ ගන්න බාහිරේ අපි ඒ වෙලාවේ කියලා. නෑ. අරක දිගටම සිදුවෙන දෙයක්. කොහකද? අර චද්දෝ සමන්නාහරේ නැති තැන තමයි මට ලෝකයක් සමුදේ නොවෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මට ලෝකයක් සමුදේ වුණාද මේ ස්වභාවදත් ක්‍රියාවලියක් තුළ සවිඥානික කයක් තුළ නාම කායක් පැනවුවාද සමයින් රූප කායක් පැනවුවාද කියන එකයි මෙතන අපිට වැඩ. මෙතන ඇත්ත කතාව නම් සවිඥානික කයක් තුළ රූප කායක් පටික සම්පස්සය තුළින් පැනවුණා කියන එක තමයි අපි ගැඹුරෙන් දැකිය යුතු දා. එතෙන්දී ඔබට පේනවා එහෙනම් මාදුටු රූපයක් නැත. අන්න අපිට හම්බ වෙනවා අපේ පංචස් සක්කාය දෘෂ්ටිය ගැන තථාගතයන් වහන්සේ විග්‍රහ කරනකොට කියනවා රූපය මම මගේ ආත්ම කොට ගැනීමයි නේද සක්කාය දෘෂ්ටිය කියලා කිව්වේ. වේදනාව මම මමගේ ආත්ම කොට, සංඥාව සංකාරය විඥාන මේ නුඹ මගේ ආත්මය ලෙස ගැනීමනේ. පංචස් පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් බාර ගැනීමනේ. එහෙමයි. ඒක දැන් මෙතනදී රූප උපාදානස්කන්ධය ඒ වර්ණය සහ හැඩය නුඹ උපාදානය කරගත්තේ මට මේ රූප සංඥාව ආවා කියන හැඟීම තුල නේද? උපාදානය නේ. එහෙමයි. දැන් මේ සිද්ධාන්තයේ නුඹ දුටුවොත් එක කර්ජකයක අදාළ ඉන්ද්‍රය බාහිරට යොත් වෙලා, ඒ කියන්නේ එහෙම නැත්නම් ප්‍රසාදය බාහිරට යොමු වෙලා තියෙන වෙලාවක අරමුණු ලක්ෂ කෝටි වාරයක් ආරම්භන එද්දී ඒ ආරම්භණය කෙරේ මගේ මානසිකාරය යොමු වීමක් තුලයි මට ලෝකයක් සමුදේ වුනේ. මේක මගේ වසඟයේ පවත්වන්න පුළුවන් කතන්දරයක් නොවේ. එහෙනම් එතෙන් පටන් නුඹ මේ රූපය මම, මම රූපය, මා තුළ රූපය ඇත, ඒ කියන මම මගේ ආත්මීය ස්වභාවයෙන් මේ රූපය ගන්නද? අන්න මෙතන තියෙන්නේ එහෙනම් ධර්මතාවය. මොකද්ද ධර්මතාවය? සමුදය නිරෝධ වෙන. දැන් ඒ රූපය ආවා, අරමුණු ස්පර්ශ කරා, ඒ රූපය වැය වෙනවා. උදය වැය, සමුදය අත්ගමය. ඒ රූපේ ඒක අත්ගමයට ගිහිල්ලා තමයි නුඹ ඒක විඳීම හටගත්තා. අත්ගමයට ගියා. සංඥාව හටගත්තා, අත්ගමයට ගියා. චේතනාව හටගත්තා, අත්ගමයට ගියා. විඥානේ හටගත්තා, අත්ගමයට ගියා.
එහෙනම් මෙන්න මේ නුඹගේ වශගේ පවත්වන්න පුළුවන් බැරි නාම රූප ධර්මයක් නොවේද දැන් මේ නුඹ ලෝකේ කියලා සිඳලා තියෙන්නේ. එපේ නුඹට මෙච්චර කටින් කිව්වත් වැඩක් නැහැ. මේකේ ආරම්භක පොයින්ට් එක තමයි අද මේ දැන් කතා කරේ තමයි. මොකද අර අරමුණු කරා යොමු වීම නැත්තම් චද්දෝ සමන්නාහාරය තමයි මේ ලෝක සත්වයා වැදගත් මර්මස්ථානයේ හැටියට දත යුත්තේ. ඒ මොකද නුඹ රූපය මම කරගත්තොත් රූපේ මට උපසංඥාවක් මට උපසබ්ද සංඥාවක් කරගත්තොත් නුඹට ඊට පස්සේ මම දැකපු රූපයක තමයි නුඹ තෘෂ්ණාව බැහැර කරන්නේ. නුඹ පළවෙනි ගැටේ ලියාගත්තේ නැත්නම් පටිගං රූප සංඥාත එත්තසාචිච්ඡ සේදයට මේ මොකද පටිගං රූප පටිග සම්පාසය තුලින් හටගත්තා වූ රූප සංඥාව නැමැති ගැටේ නුඹ ලියාගත්තේ නැත්නම් නුඹට දෙවෙනි ගැටේ ලියන්න බෑ. නුඹ පළවෙනි ගැටේ මම කියලා අරගෙන නුඹ පළවෙනි ගැටේ මම කියලා අරගෙන දෙවෙනි ගැටේ මමත්වෙන් බැහැර කරන්න උත්සාහ කරන්න එපා. නුඹ දැන් නුඹ දකින්නේ තථාගතයන් වහන්සේ අපි පහසුට පහල දෙල දුන්නා නාම රූප විඥාන ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂෙන් දුටු නුඹට මේක වඩනකොට උන්වහන්සේ කිව්වා මං උඹට පහසුව පරියාය දෙන්නම් ස්කන්ධ පරියාය. නේද? ඉති රූපං ඉති රූපස්ස සමුදය මේ රූපස්කන්ධය හටගෙන මේ රූපස්කන්ධය ඇති වෙලා යනවා. මගේ වශයෙන් ගේතුව පවත්න්න බැරි අනාත්ම වූ අනිත්‍ය වූ ධර්මතාවය. ඉති වේදනා ඉති වේදනාස්ස සමුදය ඉති වේදනාස්ස හතගම ඒ රූපයට වැටෙනවත් සමගම වේදනාවක් හත සමුදය වුණා. ඒ වේදනාව හතගමයට නිරෝධයට ගියා. ඉති සංඥාස්ත සමුදය ඒ සංඥාව අත්ගමික. මේ සංඥාවයි මේ සංඥාවගේ හත ගැනීමයි මේ අත්ගමිත යාමයි. ඉති සංඛාරෝ දැන් මේකේ පංචස්කන්ධයේ හැටියට මේක ගන්න කියලා. නුඹට පංචස්කන්ධයේ හැටියට බලන්න පුළුවන් උනේ මෙන්න මේ සවිඥානික කයත් අත්දැකීමක් මිස මේක මාදුට අත්දැකීමක් නොවන බව ප්‍රත්‍යක්ෂ වුණු නිසා නෙවෙයිද? එහෙමයි. පුපුල් මහත්තයා අපිට පාදලා දෙන්න ඉති රූපං කියනකොට එතන අඩංගු මොනවද කියලා. ඉති රූපං කියනකොට එතන තියෙන්නේ රූප රූපයක් පමණද නැත්නම් තවත් ගොඩක් ඒ තුල අඩංගු වෙලා තියෙනවද කියලා අපිට ටිකක් පැහැදිලි කරන්න. ඒ රූප කියලා කිව්වම චාමියාම රූප රූපත්තයිති ශබ්ද රූපත්තයිති ගන්ධ රූපත්තයිති පොට්ටබ්බ රූපත්තයිති ගන්ධ රූපතය ධම්ම රූපත් අයිති මේ ආයතන හයේම. එතකොට ඒ රූප සංඥා ඔක්කොම අයිතිනේ. දැන් අපි ඉස්සෙල්ල කිව්වා ඒ ආයතන හයේම තියෙන මේ ප්‍රසාදේ සහිත ආයත මේ අජ්ජත් ආයතන බාහිර පණිවිඩ ගෙනියනවා කියලා. එතකොට මේ පළවෙනි ඒ ඉන්ද්‍රිය හයේම තියෙන රූප එතන අඩංගුයි නේද පුල් මහත්තයා? ඒ හැබැයි ඒ හැම එකේම නුඹට හම් වෙන්නේ රූප සංඥාවක් රූපාරම්මණය. හරියටම. හැබැයි ඒ රූපාරම්මණයත් ඒ නුඹට සාපේක්ෂයි. ඒකට හේතුව දැන් කුඩා ළමයෙකුට අලියා පේනකොට ඒ ළමයාට පේන්නේ අලියා හැටියට නෙමෙයිනේ. නෑ. ඒතර රූපාරම්මණය අන්නේස හැඩය ඒක සමානයි. හැබැයි ඒක පිඳීම් හඳුනා ගැනීම තුල තමයි අලියාද දලයද ඒව ඔක්කොම තීන්දු කරන්නේ නුඹ විඳින් හඳුනන විඳීමයි හඳුනා ගැනීම ඒ දෙක එකටම යන්නේ. ඒත් මේවා ඇත්තටම මේ වෙන් කළා කතා කරාට උඹට හිතා ගන්න පුළුවන් නේ කොපමණ වේගයකින්ද මේ ස්කන්ධ පහ ක්‍රියාත්මක. හැබැයි මේ ස්කන්ධ පහම ක්‍රියාකාරීත්වේ නම් හටගෙන නිරෝධ වෙනවා මගේ වශයෙන් පවත්වන්න බැරුව. ඒක හටගෙන නිරෝධ වෙනවා නම් නිත්‍ය දනිත්‍යද? අනිත්‍යයි. අර සංඛාර තුල නාම රූපයක් බිහි වෙනකොට ඒ නාම රූපයත් අස්කංගමයට ගිහින් ඉවරයි නේද පුල් මහත්තයා? විඥාණයෙන් පිළිඹිබු වෙනකොටත් හැදියොම් දැන් ඒ කොයි වෙලාවකත් ඔබට රූප සංඥාව තීදි වේදනා සංඥාවක් හම් වේදනා මේ චෛතසිකයක් කියන්නේ වේදනා සිතුවිල්ල පහළ වෙන්නේ. ඒක බිඳිල තමයි අරක. ඒක බිඳිල තමයි අරක. ඒ හතරම බිඳිල තමයි අරක. එක වෙලාවක මේ හිතට ගන්න පුළුවන් එක අරමුණක් තමයි. එහෙනම් එක සිතුවිල්ලක් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා
දේ මේක ප්‍රායෝගික උදාහරණයක් කරන් පෙන්නන්න පුළුවන් කතාවක් නොවේ. එහෙමයි. මේක මනසේ වෙන මේ සංස්කරණ නිසා නේද පුල් මහත්මයා? මානසික ක්‍රියාකාරී සමස්ත ක්‍රියාවලියම මානසික ක්‍රියාකාරීත්‍ය පස්සෙන් තමයි සමුදේ වෙන්නේ. එහෙමයි. පටිඝ ආදි වචන සම්පස්ස දෙක තුලිනුයි මේ මානසික ක්‍රියාකාරීත්‍ය ආරම්භ කරන්නේ. මේ පටිඝ සම්පස්සේ නැත්තම් ඒ යොමු වීම තුල තමයි පටිඝ සම්පස්සේ හැටගන්නේ. පටිඝ සම්පස්සේ කියන්නේ රූප රූප සංඥා. ආදි වචන සම්පස්සේ කියන්නේ නාම ධර්ම දෙක. එතන රූප ධර්මයි නාම ධර්මයි දෙකම අර යොමු වීම තුල තමයි හටගන්නේ. ඒ රූප ධර්මයයි නාම ධර්මයයි හරියට දෙබිඩි දරුවෙක් වගේ ඒක වෙන් කරන්න බැහැ ඇලිලා තියෙන. ඒ ඇලිලා තියෙන ඒ ධර්මණයයි මන් තේ එකක් දුවා. හොඳද? ඔව්. ආනන්ද. එතකොට ඒ රූප සංඥාව අපිට ඒක ප්‍රබලම මේ ලෝකය සමුදේවන ආකාරයේ යමෙක් දකිනවා නම් ඒ සමුදේවන ලෝකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමට නුසුදුසුයි කියලා හැඟෙනවා නම් ඒ ප්‍රබලම සාධකයේ තමයි ආරම්භක සාධකයේ තමයි මේ රූප සංඥා. එහෙමයි. ඒත් රූප සංඥාව පිළිබඳ මන අවබෝධයක් නැති තැන නුඹට නාම ධර්ම ගැන හොයලා වැඩක් වෙන්නේ නැහැ. මං කියන්නේ පැහැදිලිද? මට හොඳටම පැහැදිලි උපුල් මහත්තයා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන අර රූප සටහන දැම්මනේ ද අපි ඉස්සෙල්ලා. ඊට කලින් උපුල් මහත්තයාට තේරුම් කරන්න දෙන්න පුළුවන් අපිට මේ මම මගේ සහ මගේ ආත්මය කොහොමද අපිට මේ මේ සැකසෙන ආකාරය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හුඟක් මම කියන හැඟීම පැහැදිලියෙන්ම ඔන්න ප්‍රශ්නයක් කියලා දැන් මම කියන හැඟීම නුඹට මම කියන හැඟීමට නුඹ ගොදුරු උනේ එහෙමයි රූප සංඥාව තුලින්නේ මම කියන හැඟීම ආරම්භය මේ ලෝකයේ මම කියන දෘෂ්ටිගතේ ආරම්භක ස්ථානයේ තමයි මේ රූප සංඥාව පටික සංඥා එහෙමයි පටික සංඥා මම ඊට පස්සේ මේ අර නාම ධර්ම ගත්තේ නුඹ ආශ්‍රව මල්ලෙන් අතීතේ එතන තමයි නුඹට ඒ ඒ රූප සංඥාව මගේ වෙන්නේ. ඇයි? ඒ රූප සංඥාව ඔක්කොටම පොදු නෑනේ. දැන් උදාහරණයකට අලියාගේ වර්ණය සහ හැඩය ඔක්කොටම පොදු වුණාට. ඒක මගේ වුණේ අලියා වුණේ කළු පාට වුණේ මගේ ආශ්‍රවයන්ට සාපේක්ෂව නැත්තම් දැන් අපි කියමුකෝ මේ ඉංගලන්තේ ඉන්න මිනිහෙක් දැක්කොත් එයාට අලියා නෙමෙයිනේ. එයාට කළු පාටක් නෙමෙයි. ඒක තමයි නපුරු කළු පාට සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියන්නේ ඒ කෙනාගේ ඔව් ඒක සංකල්පයක් නේ එයාගේ අතීත අසුරේ තැන්පත් කළ තිබුණු සංකල්පයක් සංකල්පමීය කැමැත්තක් රාගයක් සංකල්පමීය ද්වේෂයක් ඒ රාගේ වේවා දේශේ වේවා දෙකම සංකල්පයි සංකල්ප නොවුනා නම් ඒ රූප රූපය ඒ රූප සංඥාව එකයි විදියට ආවට ඔක්කොටම කළු පාට අලියෙක් වෙන්නේ නැහැ. එක්කෙනෙකුට බ්ලැක් කලර් එලිෆන්ට් වෙන්නේ. ඒකට විදීමත් එක වෙන්නේ නැහැ. ඒක එකක් නෑ. එතන තමයි මගේ කියන හැඟීම හටගන්නේ. ඒක නිසා මගේ කියන එක මට යම් කිසි වස්තුවක් මගේ වෙනකොට මගේ වෙන ආකාරය නොවේ. තව කෙකුට ඒ වස්තුවම මගේ වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි උපුල් මහත්තයා. හොඳටම පැහැදිලි. මට යම් වස්තුවක් මගේ වුණේ මගේ ආශ්‍රවයන් වලට සාපේක්ෂව බැවින් තව කෙකුට ඒ වස්තුවම මගේ වුණේ එයාට දුක් වේදනාවක් මට සැප වේදනාවක් එයාගේ සංකල්පය නොවේ මගේ සංකල්පය එයා නිල් පාටට කැමති නිසා එයාට අරගත සුඛ වේදනාවක් මම නිල් පාටට අකමැති මම කොළ පාටට කැමති කෙනෙක් නිසා මට නිල් පාට දකිනකොට ආව ද්වේෂසක් ඒ දෙකම සංකල්ප එතකොට දැන් මගේ මම කියන එක රූප අර කියනවා රූප සංඥාවෙන් රූපයෙන් නාම ධර්මයෙන් තමයි මගේ උනේ දැන් මම මගේ කරගත්තු දේ අවසානයේ මගේ ආත්මීය ස්වභාවයෙන් මට පෙන්වුම් කරේ කවුද විඥානය මම මගේ ආත්ම කොට ඒ කියන්නේ පංචස්කන්ධයේම ක්‍රියාවලියනේ මේක එහෙම ඒ කියන්නේ හිතා තථාගතයන් වහන්සේ
මේක විග්‍රහ කරනකොට එතනදි විග්‍රහ කරේ නෑ නේද බලන්නකෝ. පංචස්කන්ධයේ සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට උන්වහන්සේ කරාද එතනට රූපය මම මම රූපය රූපය තුල මායත මාතුල රූපයත කියන විදිහට නිගත්තේ. එතනද කිව්වේ නෑ නේ මගේ ආත්ම කතාව. ඇයි තාම නාම රූපේ සකස් වෙලා නැහැ. එතකොට ඒ වගේ ගැඹුරින් හිතලා එහෙම පැටල ගන්න ඕනේ නැහැ. එකම දෙයක් හිතා ගන්නකෝ, මේ රූපය මට පේන එකක් නෙවෙයි, මේ සවිඥානික කයත් ගලාගෙන ඉන්නවා. මේ එකක් නොවනවා කියන එක ඒක අපිට සූත්‍රයෙන් අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් දුප්පල් මහත්තයා. පටිඝ සම්පස්සය තුලින් තමයි මේ මම හටගන්නේ, අපි බිඳගත යුතු යෝනිසෝ මනසිකාරය පුබුදුවා ගත යුතු ස්ථානය එතන කියලා. අර විදර්ශනා ප්‍රඥාව හටගන්නේ දැන්. ඔය තථාගතයන් වහන්සේ ඕක විග්‍රහ කළ තියෙන එකම සූත්‍රය මහණිදාන සූත්‍රය විතරයි. මොකද ඒක හරිම ප්‍රශ්න මේ කියන ප්‍රශ්නෝත්තර වැඩසටහනක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ මේ ඕක අහන්නේ. ඒකේ එකසියුම් බව නිසා නිකන් දේශනාවක් කරනවා කියන. එතකොට උන්වහන්සේ ඒක තැනකදී විග්‍රහ කරනවා. නාම රූප ධර්මයට යම්කිසි ප්‍රත්‍යක් පවතිනවාද, නෑ ස්පර්ශයට යම්කිසි ප්‍රත්‍යක් පවතිනවාද? ඔව් ස්වාමීනි, කවුරු හරි නුඹගෙන් විමසුවොත් ස්පර්ශයට ප්‍රත්‍ය කුමක්දයි, නුඹ කුමක්ද කියන්නේ නාම රූපයයි කියන ලබේ. කියන්නේ ස්පර්ශ නාම රූප ප්‍රත්‍යෙන් තමයි ස්පර්ශ වන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පහදලා දෙනවා, එහෙනම් නාම රූපේ යනු ආකාර, ලිංග, නිමිති, මාතෘකා, උද්දේශයන්ගෙන් යම් මොකක් හරි ක්‍රමවේදයක් තුළින් මේ නාමකායත්, ඒ කියන්නේ මේ මෙන්න මේ කියන විඳීම් හැඳිනීම් චේතනා ස්වභාවයක් හට ගනීද, ඒ විඳීම් හැඳිනීම් ස්වභාවයන් නැති කල්ලි, ඒව නැත්තම් නුඹේ රූපකායට අර රූප සංඥාවට අදි වචනයක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ කියන අන්න ආරම්භක තැන. රූපකායක් නුඹට පැනවෙනවා, රූප සංඥාවක්, රූප සංඥාවක් පැන වුණාට වැඩක් නැහැ. නුඹට ඒකට අදි වචනයක් දෙන්න ක්‍රමයක් නැත්තම් අදි වචනයක්, ඒ කියන්නේ අනිවාර්යෙන්ම රූප සංඥාවක් ආවනම් මේකෙදි අදි වචනය කියන්නේ වචනේ විතරක් නෙමෙයි. හොඳට මතක තියාගන්න, මේ වචනේ කියලා කියන්නේ විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි. අර හඳුනා ගැනීම තුල තියෙනවා අංග තුනක් යමක් හඳුනා ගන්න, එක්ක අදි වචන, එක්ක නිරුක්ති, එක්ක ප්‍රඥප්ති. ඒක බුදුහාමුදුරුවෝ අදි වචන කියලා කිව්වට ඒ වචනයකට සීමා කරන්න එපා. එතන තියෙනවා නුඹට සංඥාවක් හම්බ වෙන්නේ නැහැ විඳීමකින් බැහැ. විඳීමනේ හඳුනා ගන්න නුඹ. යම් වේදේති තං සංජානා. ඒතර විඳීම් හැඳිනීම් චේතනා කියන එක තමයි මේ මේ නාමකය කියලා කියනවා. අදි වචන සම්පස්සේ කියලා කියනවා. පැහැදිලි. කියන්නේ මේ වගේ බුදුහමස්සෝ ගැඹුරින් අරගෙන එනවා අපිව ක්‍රමානුකූලව මෙන්න මේ විදිහට ආනන්ද ආකාර ලිංග නිමිති මාතෘකා උද්දේශයන්ගෙන් නාමකායක් නාම ධර්මයක් පැන වෙනවාද, ඒ නාම ධර්මයට ඒ ආකාර ඒ ලක්ෂණ ඒ නිමිති ඒ මාතෘකා නැති කලේ නාම ධර්මයට අයිති ඒ කරුණ කාරණා නැතිනම් රූපකායට අර කියන රූප සංඥාවට අර ආරම්භණයට රූපාරම්භණයට අදි වචනයක් කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා. දැන් නුඹට රූප සංඥාව ආපු හැටියෙම අලියා කියන රූප සංඥාවට යොමු වීම තුළ නුඹට ඉස්සෙල්ලම අලියෙක් හම්බ වෙන්නේ නැහැ. අලියා ගත්තේ කොහින්දලද? මගේ අතීත ආශ්‍රව තුළින්නේ. අතීත ආශ්‍රව. ඒක දැන් බුදුහාඳුරු කියනවා ඒ රූප සංඥාව තිබුණට වැඩක් නැහැ. අර කියන නාම ධර්මේ නැති වෙනවා. ඒ කියන්නේ මේ මේ ඒකෙන් මේක පෙන්නන්නේ මේ දෙකම හරියට සහජාතයි. මේ දෙක සහජාතයි. එකිනෙකට සම්බන්ධයි. ඊට පස්සේ බුදුහාඳුරු පාදලා දෙනවා යම් ආකාරය යම් ලකුණු යම් නිමිති යම් උද්දේශයන්ගෙන් රූපකායක් පැන වෙනවා. රූපකාය කියන්නේ අර සතර මහා භූත ධාතුන් ඇසුරෙන් අර හම් වෙන්නා වූ පණිවිඩය ඇවිල්ලා මගේ මනස යොමු වීමක් තුළ මට හම් වෙනවා රූපකායක්. පටික සම්පස්සේ තුළින් මට රූපකායක්. හරිද? ඒ ආකාරය ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්ලි රූපකායට අවශ්‍ය කරන කරුණු කාරණා නැති කල්ලි නාමකායට පටික සම්පස්සයක් කියලා එකක් පැන වෙන්න පුළුවන් කියලා.
ඒකක් නැත්තං මේ නාමකායක් කියලා එකක් තියෙනවා. ඒකට පටික සම්පස්සයක් කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා නෝ මේ ටික නැත්තං. මේ කියන ආරම්භනේ නැත්තං. ඊට පස්සේ දැන් උඹලා නොදොළු පැදිනවා. රූප ආරම්භනේ නැත්තං නාමකායක් පනවෙන්න නිදියක් නෑ. නාමකායක් පනවන්නට වැඩක් නෑ. උඹට අර රූප කාය නැත්තං ඒකට අදි වචන දීගන්න විදියක් නෑ. නැහැ ඒ විශ්ලේෂණය කරගන්න විදියක් නැහැ විශ්ලේෂණයක් කරන්න බෑ. ඒතර ඒ විශ්ලේෂණය තුල තමයි අර මගේ කියන හැඟීම පහළ වෙන්නේ කෙනෙකුට. ඒ මොකද එයා මල්ලේ දාලා තියෙන්නේ එයාගේ අතීතේ මම දැකපුවා. මම ආසය. මම කැමතිය. මම උපේක්ෂා සාගත විදියට බලපුවා. ඒතර මනාප අමනාප 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 මිස්ලයි. එම නැත්තන් දුක් දුක සුඛ අදුක්කම සුඛ හැටියට තමයි තියෙන්නේ. සංඥා ඒ පුද්ගලයාගේ ප්‍රාදේශීය විවහාර භාෂාවට සාපේක්ෂයි. අලියද කොටියද දෙවියද ටයිගර්ද ලෙපඩ්ද ඒ ඔක්කොම එකට අදාළයි. දැන් මේවා මේ දෙක සම්මිශ්‍රණය කළා තමයි නුඹට නාම රූප දෙක පැනවෙන්නේ. හැබැයි මේ නාම රූප දෙක පැනවෙන එක නුඹ කොච්චර අධ්‍යයනය කරත් වැඩක් නැහැ. අද මේ කතා කරපු රූප සංඥාව මගේ කියලා ගත්තොත් නුඹ දැනුමකට පොදු වෙනවා විතරයි. එහෙමයි. තවත් පොඩි පැහැදිලි එතන තවත් පැහැදිලි කරගන්න අවශ්‍යයි. අර මම කියන එක පටිඝ සම්පස්සය තුළ ස්ථාපිත කරගන්නවානේ. මීට කලින් ඔබතුමා අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අර කේවද්ද සූත්‍රයෙන් උදාහරණ අරගෙන අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපේ මේ අසන්නන් වෙනුවෙන් ඒ සූත්‍රයත් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහෝ වටිනවා උපුල් මහත්මයා. දැන් එහෙමනේ මේ කතාව යම් දැන් අපිට සූත්‍ර ගානක හම්බ වෙනවා. එහෙමයි. එකක් තමයි මූලපරය සූත්‍රය කියනවා පඨවිය ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත ධාතු මඤ්ඤණා කරනවා කියලා. හවුද? මේ 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 සුතඥ අසුත සුතඥ එහෙම නැත්නම් සංජානන මට්ටමින් ලෝකේ දකින පුද්ගලයා සාමාන්‍ය. ඔව්. දුහඳුර එතන ඒ විදිහට කියනවා. කේවඩ සූත්‍රය කියනවා බුදුහාමුදුරු. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහගති කියලා. මේ සතර මහා භූත ධාතුන් ප්‍රතිෂ්ඨාවක් නොලබන කල්ලි කියලා. ප්‍රතිෂ්ඨාවක් නොලබන ලබන නෙමෙයි නොලබන. ඒත් දැන් බලන්න නුඹලා අර කියන රූප සංඥාව, ශබ්ද සංඥාව ආවේ සතර මහා භූත ධර්මයන් ඇසුරු කරගෙන නොවේද? එහෙමයි. ඒ ඇසුරින් තමයි ඒ ඇසුරින් හමුණු උපාදාය රූප සංඥාවක් රූපයක් රූප සංඥාවක් නෑ. දැන් ඉබේ අරමුණ යමුනේම රූප සංඥාවකට. ඒ රූප සංඥාව නුඹ පිළිගත්තොත් අර ඇර්ථීම තුල නුඹ සතර මහා භූත ධාතුන් පිළිගත්ත නොවේද? පිළිගත්ත වෙනවා. ඒ කියන්නේ මඤ්ඤණාවකට ගොදුරු වුණා නෙමෙයිද සතර මහා ධාතු? එහෙමයි. මඤ්ඤණාවෙන් තවත් එතකොට එහෙනම් නුඹ සතර මහා ධාතුන් මඤ්ඤණා කරන අර අසුතුත පෘථග්ජන කේම නැත්නම් සංජානන මට්ටමේ බලන කෙනෙක් නෙවෙයිද? එහෙමයි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියන එහෙම බැලුවොත් සංජානන මට්ටමේ නුඹට මේ මම කියන හැඟීමෙන් බැහැර වෙන්න පුළුවන්ද? බැහැ. කවදාවත් බැහැ. එතකොට මෙන්න මේ විශේෂ නුවණින් මේක බලනකොට තමයි මේ සවිඥානික කයක් රූප ආරම්මණයක් වෙනවා. මේ මානසිකාරය යොමු කළා නෙමෙයි යොමු වුණා. මේක මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වුණා. එහෙනම් මේ සතර මහා භූත ධර්මයන් මගේ මම කියලා මඤ්ඤණාවෙන් බාරගන්න බැහැ. යුතුයයා. මේකෙන් වැළකෙන්න උත්සාහ කරනවා මාමඤ්ඤ කියලා. මේ ධම දැකපු කෙනා. මේක කරන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. එහෙමයි. ඒක තමයි මාමඤ්ඤ කියන්නේ. මා කියන්නේ වැළකෙන්න උත්සාහ කරනවා. වැළකීම. මේකෙන් වැළකෙන්න. එහෙම කියන්නේ නැතුව එහෙම කරන්නේ නැතුව ඉන්නවා. මා හේව ආනන්ද. බොහොම කියන්න එපා ආනන්ද. ඒ වගේ මඤ්ඤණාවෙන් බැහැර වෙන්න හදනවා. එයාට කියනවා අර සංජානන මට්ටම අභිභව පරිජානන මට්ටමින් ලෝකේ දක්න කෙනා. එතකොට එයා තමයි අර පටවියා එතකොට කේවඩ සූත්‍රය කියන්නේ එත් ආපෝච පටවි තේජෝ වායෝ නගහදති කියන්නේ එයා මේ ප්‍රඥාවෙන් ලෝකේ දකින පුද්ගලයා අර සතර මහා ධාතුන් මම කියලා ගන්නේ නැහැ. එතකොට මම කියලා ගන්න නැත්නම් ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. සතර මහා භූත ධාතු වලින් රූප සංඥා වෙනවා. හැබැයි එයා මම කියන හැඟීමෙන් බැහැර වෙනවා කියන එක තමයි ප්‍රතිෂ්ඨාවක් නොලබනවා කියන්නේ. පැහැදිලිද? ඒ සතර මහා භූත ධාතු තුලිනේ එවන ක්‍රියාවලිය එක ධර්මතාවයක් නේද උපුල මහත්මයා?
ඔව් දැන් අපිට ඒක සත්‍යය ධනතාවයක් පැත්තට අපිට තුනට පේන්නේ නැහැ. දැන් එහෙමයි උඹට සවිඥානික කය ධර්මතාවයක් නා. ඒ සවිඥානික කයේ පවතිනා වූ අර ඉන්ද්‍රිය මුත් ධර්මතාවයක් නා. ඒ ඉන්ද්‍රිය ප්‍රසාදයේ බාහිරට විවුර්ත වෙලා තියෙන එකක් ධර්මතාවයක් නා. ඒ බාහිරට විවුර්ත වූ ඉන්ද්‍රිය අරමුණ යන එක ධර්මතාවයක් නා. ඒ අයේ ඒ ගිය අරමුණු කරා මගේ මානසිකාරය චද්දෝ සමන්නහරේ යොමු වීමත් ධර්මතාවයක්. ඇත්තටම නුඹ මුකුත්ම නුඹට කරගන්න විදියක් නැහැ නේද දැන් මේ ලෝකෙ තුන. අන්න ඒක සිහියේ තියා ගැනීම හේතුත්ම වටිනා නේද පුල් මහත්තයා මේ දහම සොයාගෙන යන ගමනේදී. ඒක ඉතින් ඒක ඒක නොදැක්ක තාක් කල් නුඹට සක්කාය දිට්ඨිය කඩා ගන්න බෑ. මේ සක්කාය දිට්ඨියන කඩා ගන්න වෙලා තියෙන එක සබ බුදුහාමුදුරු කියන මේ සක්කාය දිට්ඨිය කඩන එක කොච්චර සියුම්ද කියනවා නම් අස්ස ලෝමයක් 10කටද කොයිද පළලා ඈත සිට ඊතලයකින් යනකොට විදින්න පුළුවන් නම් එච්චරම සියුම් මේ 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 සක්කාය දිට්ඨිය කඩන එක කි. ඒක සූත්‍රයක් කිය. අලේට පත් වීම තරම්ම දුර්ලභ තරම්ම දැන් එහෙමයි. මේක කොච්චර දුර්ලභ දුර්ලභ වුණත් මේක ප්‍රඥාවේ අවදි කිරීමක් විතරයි ඕන. උඹට වෙන අතින් පයින් කරන්න කිසි දෙයක් නැහැ. ඒක නිසා තමයි මේකට කිව්වේ දර්ශනයේ පහතක්. එහෙමයි. ඉතින් හැම දෙයකටම කල්යාණ මිත්‍රයෙකුත් අවශ්‍යයි නේද පුල් මහත්මයා. ඔව් අනිවාර්යයෙන්ම ඒක ඊට අමතරව ඒක නිසා තමයි කියන්නේ මේක දැකපු කෙනා ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි මොනවද කිව්වේ ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි කියලා සතර වැදෑරු ආකාරයට බුදුහාඳුරෝ කිව්වනේ බුදුහාඳුරෝ පුදුම සත්‍ය වාක්‍යයක් කිව්වනේ බුදුහාඳුරන්ට සතුටක් ඇති වුණානේ මේක දකින්න අමාරු ආ මේකට මේක දකින්න කෙනෙක් නැද්ද කියලා කොටලි වෙච්ච උත්තමයා පළවෙනි පළවෙනි දේශනාවේදීම එක්කෙනෙක් ඒක දැක් සතුටු වුණා. කොණ්ඩඤ්ඤ දුටුවා කියලා. කෑ ගැස්නා. ධන වාක්‍ය කියමු. ඒක සියුම් බව නිසානේ. ඉතින් අපි තව දවසක මේක එහෙමනම් අපි අපේ සාකච්ඡා වදින් මේ කෙටි සාකච්ඡා මෙතන මගේ මේක කැසිය අපසයක් කියන්නේ ඉතින් මේ කරුණ මම හිතන්නේ අද මේ මුළු ලෝකේම කවුරුවත් මෙහෙම මේ මෙවැනි සියුම් ස්ථානයක් පෙන්වා අහදා දෙන කෙනෙක් ඉන්නවා ඇති කියලා ඉතින් ඔබතුමාට එහෙමයි අම්මා දැන් මේකේ අපි අපි පහදා දෙනවා වගේම අපිට මේ හැම පහදා දෙන කරුණකටම තථාගත දේශනාවක් හම්බ වෙනවානේ. ඒක නිසා මේ පහදා දෙන්නේ අට වන දෙයක් නෙමෙයි. දැන් මම කේවඩ සූත්‍රය අරගෙන කතා කරොත් එමුණ තමුලපරියා සූත්‍රයේ මඤ්ඤණාව ගැන කතා කළත් ඊට පස්සේ ධම්මචක්කවත්තන සූත්‍රයේ තුල සමුදේ නිරෝධය ගැන කතා කරත් පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ උදේ වැයගේ දැන් කතා කරනකොට අනිච්ච සංඥා සූත්‍රය ගත්තත් මේ සූත්‍ර ඔක්කොම එකම එකම තැනකට ගලාගෙන යන්නේ. එකම තැනකට ඒකනේ අර කියන්නේ අර මේ තථාගතයන් වහන්සේ කිම් මූලික සූත්‍රයේ කියනවනේ පස්ස සමුදය සබ්බේ ධම්මා මනසිකාර සම්බව සබ්බේ ධම්මා චන්ද මූලික සබ්බේ ධම්මා වේදනා සමෝසන සබ්බේ ධම්මා එතකොට ඊළඟ එක තමයි මේක අමතෝ ඕගත මේ අවසානයේ මේක ගලාගෙන යන්නේ අමෘතේ නැමැති ගඟට කියලා කියන්නේ එහෙමයි මේ සිද්ධාන්තය තුල අපිට හම්බ වෙන්නේ අවසානයේ අමෘතය කියන්නේ මොකද නිවන නිවන මේ මේ නිවන් මඟ නෙපේන්න පටන් අරන් තියෙන එහෙමයි මේ නිවන් මඟ පේන්න පටන් අරන් තියෙන ඒ කියන්නේ දැන් ඈත පහන් කනෝක වගේ මේක පේනවා ඒක පේනුනට පස්සේ නුඹට තියෙන්නේ මේ මඟ ගමන් කරන්න පමණයි එහෙමයි ඉතින් ඔබතුමාට ගොඩාක් පින් අද අපි ගොඩාක් දහම් කරුණු ඔබතුමාගෙන් අසා දැනගත්තා ඔබතුමාට දීර්ඝායුෂ වේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබතුමාට මේ භවයේදීම නිවන් පූර්ණය කර ගැනීමට හේතු වේවා වාසනා වේවා කියලා මේක මේ සාමාන්‍යයෙන් මම ආරාධනා කරේ මේ කීතින ගැඹුර නිසා අපේ ගෲප් එකට මේක දාන්න මොකද ඒක දානකොට ඒක මාතෘකාව හැටියට දාන්න රූපාරම්මණය පිළිබඳ මනා නුවණින් දකිමු කියලා රූපාරම්මණය සාදු සාදු බොහෝම
කුසල් වැඩේනවා උපාරම්මනේ විශේෂ නූනින් දකිමු කියලා දාන්න. හොඳයි. බොහොම බොහොම කුසල් වැඩේන ඔබතුමාට. තෙරුවන් සරණයි පුල් මහත්මයා පාද නමස්කාර වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.